තව ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අතීතයේදී අපේ පැරණිදන් පහන් පූජාව තුළින් පග්ජාව වඩා නිවන් අවබෝධ කළ බව ඔබ වහන්සේගේ දේශනාවලින් මම අසා ඇත්තෙමි. පහන් පූජාව මුල් කරගෙන ප්‍රඥාව වඩා නිවන් අවබෝධ කරන අනු පහදා දෙන්න. වලතුලක් වැදගත් දෙයක්ේ ප්‍රශ්නේ අද අවේ. පහන් 10000ක පහන් පූජාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ලක්ෂයක ඒවත් 10000ක. ඒකත් බොහොම වැදගත් දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහරහතන් වහන්සේලා දිදවලාගෙන වැඩි යවාගේ. ඒ වගේ සංකේතවත් කරගෙන තමයි අද දවසේ ලක්ෂයක පහන් පූජාවක් සහ දොරොස් පහේ දැල්වෙන මහා පහනක් දල්වලා හිටන් අපි ඔය සකස් කරනවා මූල ධර්මයන් සකස් කරලා දීන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අතුළු මහා ලක්ෂයක් රහතන් වහන්සේලාට සම කරලා පහන් දිහා බලන්න පුරුදු වෙන්න බැලුවා නම් නිබ්බාති දීරා යථායන් ප්‍රදීපෝ කිව්ව. ඒ දීරයන් වහන්සේලා මේ පහනක් නිමියනවා වගේ නිමිලා කියව කාර්යයේ සියදලා ගන්න ඕන. පහන යම්සේ නිබිරයන්නේද තෙල තිරය ඒ වගේ තියෙනකන් ඒ හේතු තියෙනකන් ප්‍රත්‍ය තියෙනකන් මතු වේලා හිටන් දැල්ල පේනවා ආලෝකමත් දැල්ල දිවිලා ගෙවුනහම ඉවර වෙනවා දැල්ල ගියේ දිහාකුත් නැහැ එයිම කියලා. රහතන් වහන්සේගේ ජීවිතය අවසාන වෙන්නේ මෙන්න මේ විදිහ කියන එක තමයි පහනකින් වෙන්න ඇති සංකේතය එකක්. එතන ඒකත් අපිට රහතන් වහන්සේගේ ජීවිත ස්වභාවයක් පෙන්වන දෙයක්. ලක්ෂයක් රහතන් වහන්සේලා සමග බුදු පියාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේලා පින්වත් බෑවා. හරියට මේ පහන් නිවිල යනවා කියලා ඉතින් දැනගන්නත් අපි සංකේතවත් කරලා. ඒ වගේම ඔච්චර නිවිලා ගියා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වගේ තමයි හැවදාම උන්වහන්සේගේ ධර්මයේ තුලින් බුදුන් විද්‍යාමාන වෙනවා. ඒ වගේ දොළොස් මහා පාරණේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන දැල්වේ දුනා නිරන්තරයෙන්ම දොළොස් පහේ දැල්වෙන රක්ෂණයෙන් අපිට පෙන්වා දෙනවා පින්නවා පාව බුදු පියාණන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නවා වාගේ ඒ ගුණයේ වැඩ ඉන්නවා. ඒ වගේ නෙමෙයි පහන් දැලි මේ දැල්ල දෙහි පවතිනවා වාගේ කියලා අදහස් ගන්න ඕන සංකේතවත් කරලා. ඒවා දකින්න ඕන ඇයි විදියට. ඒ වගේම තේරුම් ගන්න ඕනේ පහනක් දැල්වලා තියෙනකොට ඒ පහන කොහොමද දැල්වෙන්නේ. අපි දානවා අපිට තෙලක් වැඩියකුත් දාන ඒ තෙල දාලා වැඩියක් දාලා දැල්වුවට පස්සේ උලකත් ඒකට අක්තරා ප්‍රමාණයකින් එනවා. මේ තෙල නිසා වැඩිය නිසා උලක නිසා පහන් දැල්වෙනවා. අපි ජීවිතත් මේ වගේ තමයි. ජීවිතත් පහන් දැල්වෙන උපමා කරනවා. පහන් දැල්වෙන්නේ විදර්ශනා කරන හැටි පහනකින්. ජීවිතේ පහන් දැල්වෙන උපමා කරන්නේ කොහොමද? දැන් අපේ මේ ජීවිත ස්වභාවය අපි දකින්න ඕනේ. අපේ මේ ජීවිතය පවත්වන ශක්තියක් තියෙනවා, ඉන්ධන ශක්තියක්. ඒ ශක්තිය තමයි අපි ප්‍රතිසන්දියක් උපදිනකොට කර්ම ශක්තියගේ අභිලෝකය අපිට සම්බන්ධ වෙනවා. මේ ජීවිතය පවත්වන්නේ ඒ කර්ම බලයේ නිසා. කර්ම වේගය. අන්නේ කර්ම වේගය මේ ජීවිතයක් දිවියට පවත්වාගෙන එනකොට අන්නේ ඒක තෙල වාගේ. පහරට තෙල වාගේ. මේ මත්ලිය කයක් තියෙනවා සකස් වෙලා හරියට පහන් තෙරට දාලා තියෙන වැටිය වාගේ. පහන් වැටියට තෙල ඇදී ඇදී ඇවිදින්න අගට රත් වෙන්න රත් වෙන්නේ තෙල් බින්දු බින්දු ඇදිලා ගිනි අරගෙන රත් වෙලා එක එක විදිහට යනවා. ඒ වගේ මේ මත්ලිය කයද අර කර්ම වේගින් හටගත්ත ශක්තිය ඇදී ඇදී ඇවිදින්න කර්මය තේජෝ ධාතුව රත් කර කර දෙනවා. ඒ දෙන දෙන මොහොතක් ගන්න ඔබද වෙන්නේ මේ කයේ ජීවන පැවැත්මට අර ශක්තිය දෙවෙනවා. අර වැටියක් පිච්චෙනවා. තත්වේවි එනකොට. ඒ වගේ ජීවත් වෙනකොට මේ කය දැවෙන්න පටන් ගන්න. දැවෙන්න දේලා මේකේ අවසානයක් එනවා. අර කර්ම බලයේ අවසානයක් එනවා. මෙන්න මේ හේතුව නිසා ජීවිතේ නැවත දැල්ල නිවිලයක් දවසකුත් දෙනවා. ඉතින් මේ කවදාවත් පවතින දැල්ලක් මේ පහනේ නැහැ. මේ ස්වභාවිකත්වයේ උත්තරයි. හැබැයි යම් මොහතක කුලක වේගය වැඩි වුණොත් එහෙම ඒ උලම් වේගිරත් මේ දැල නිමිලය. මේ කොයි මොහොත නිමෙනවා කියලා දන්නේ නැහැ. පාන දැල්ල ස්වභාවය. අපේ ජීවිතවල විවිධ බාධක එනවා. විවිධ ලෙඩ රෝග එනවා, හර්ධර එනවා. කොයි මොහොතක හක් කාලා බලන ගිහිලා කෙලවර වෙනවා දන්නේ. අන්න එකක් දකින්න ඕන. වායුව වෙනස් වෙලා යනවා. ඒ වායුව වෙනස් වුණාම මොකද වෙන්නේ? අර විදියට අපිට හිත වෙනවා. අර ශරීරයේ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි වුණා,
ශරීරයේ මරණය ළඟිනවා. අන්න ඒ වගේ ඔය පාණ්ඩ හුලක වෙනතුනොත් සිද්ධ වෙනවා වගේ තමයි මේ ශරීරීල ඒ ස්වභාවයන් ප්‍රත්‍ය වෙනතුනහා වෙන්නේ. හුලක සමතුලිත වේතාකල් අර දැන්න තෙල් තීර්ථාකල් වැඩි තීර්ථාකල් පවතින. අන්න ඒ වගේ අපේ ශරීරයක් නිරෝගීව තියෙන තාකල් එතකොට අර කර්ම ශක්තිය තියෙන තාකල් මේකෙන් ප්‍රත්‍ය ලැබෙනවා. ආහාර ජලයේ ආදී බෙහෙත් මියා ලැබෙනකොට ඒ හේතුයෙන් වායුව ලැබෙනකොට ඒ හේතුයෙන් මේ ශරීරයේ ජීවිතය අකාලය පවතින. හරියට දැල්ලට ගුරු වැදිරා හරි එක පිටිලා හරි ඉවර වුණොත් දැල්ල අල්ලහින්න එකක් නැහැ. අන්න ඒ වගේ මේකයි මහලු වෙලා වැහැද්දා ධ්‍යාන වාසී වැරුණු බැඳිච්ච වැටියවා ඊට පස්සේ තෙල් කහට බැඳලා වැටියක් දුන්නා නම් ඒක පත්තු කරලා පත්තු වෙන්න දැන්න පත්තු වුණා වගේ අඳුර වෙලා ඉතින් ඒත් නැත්නම් වයසට ගිහලා වැන්න යන්නේ කොහොමද? සමහර අවස්ථාවක් දිනා වැටියක් හොඳට දිනා හොලක සමතුලිතව තියෙනවා. හැබැයි දාපු තෙල් ටික ඉක්මන් ඉවර වෙනවා. තෙල් ටිකයි ඉවර වුණාට පස්සේ තෙල් නැතුව පහන පත්තු කරන්න විදියක් නැහැ. පාන වැටිය පාන తిවිලි අර දැල්ල නිමිල යනවා. ඒ වගේ අපි ගිනාපු කර්ම ශක්තිය කෙලවරලා කොච්චර කන්න ඕන තිබුණා ශරීරය තව පවත්න්න හැකියාව තිබුණා පවත්න්න බැහැ. එතනින් මැරෙනවා කියලා. මෙන්න මේව හදින්නේ පහනකින් පේනනවා. අපේ ජීවිතයේ ස්වභාවය. ඒ වගේම තත්පරය තුළ මේ පහන් දැල්ල දැල්ුණා නම් ඒ තත්පරය තුළ තිබිච්ච ඉන්ද්‍ර ක්‍රියාකාරීත්වයෙන් වාද ක්‍රියාකාරීත්වයෙන් ඒ දැල්ල දැක්ක විට ඉදිරියට මොහොතක්වත් අතීත දැල්ලක් ඉදිරියට පවතින්නේ නැහැ. ඒ මොහොත හේතුයේ ඵලයක් වශයෙන් ගොඩනැගිලා හේතු අධක නිදිලයක් යටි යටි එන්නව තෙල් නිසා කුලක නිසා ඒවා ගිනි අරගෙන තෙල් බින්දු ගිනි අරගෙන ඒකෙන් හට ගන්නව දැන්න මොහොතක් ගන්න තියෙන හැටියට පේනවා. එක හැරෙන්න එක දිගට සිද්ධ වෙන නිසා මොකද වෙන්නේ? අපිට වේද පටන් ගන්න එකම දැල්ලක් පවතිනවා වාගේ. නැවත අපි හැවටෙන්නේ එකම දැල්ලක් වාගේ හැවටෙන්නේ මොකද? ඒක මායා දර්ශනයක් වාගේ අපි අහු වෙනවා. එක දිගට ඔය හේතුඵල පරම්පරාව සරබංගුලත්වයෙන් හටගෙන බිඳි බිඳි යනවා. ඒ බිඳෙනකොට තව එකක් හට ගන්නවා. ඔය ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙන නිසා පවතින දැල්ලක් තියෙනවා කියලා අපි හැවටෙනවා. එකාකාරී දැල්ලක් තියෙනවා කියලා හැවටෙනවා. නමුත් ඔතන තියෙන්නේ මොකද්ද? මොහතක් ගානේ හට ගන්න හේතුඵල පරම්පරාවක ක්‍රියාදාමයක් විතරයි. ඔය දැල්ලකින් ඔය විදිහට දැකන අපේ ජීවිතයත් ඔය හා සමානයි කියලා දැක්කහම මේ පවතින දෙයක් හැටියට පේන්නේ හේතුඵල ක්‍රියාදාමයක් විතරයි කියලා ධර්මානුකූලව පහණ ආධාරයෙන් දැක්කහම අපිට මොකද වෙන්නේ? එහෙනම් මොකද්ද මේකේ මම කිව්වේ? මයන්නේ කියලා ඊළඟ මයන්නේ කියනකම් පවතින එකක්වත් තියනවාද මෙතන? මම කියන්නේ මයන්නේ කියන දෙවිද රූපේ. ඒතොල දැලිච්ච වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ටික දෙවනි මයන්නේ කියනට ගෙවිලා ඉවරයි. ගෙවිලා අතීතයට ගියා මතක සංග්‍රහ වෙලා ඉවරයි. එහෙනම් මම කියනකම් පවතින මමෙක් නැති ලෝකෙක මොනවද මම කියලා හොයන්නේ? මොනවද මම කියලා පවත්තලා තියෙන්නේ? මෙන්න මේ කාර්යය දකින්න ඕනේ අකින්නේ. මෙන්න මේව දැක්කට පස්සේ පහනක දැල්ලේ ආදානෙන් ඒවන් උපසංහරණය. මෙසේ සංසන්දනය කරනවා. සංසන්දනය කරලා දහම් දකින්න ක්‍රමයක් තමයි පහනකින් කරන්නේ. පෙරමණ පහන ආලෝකයේ සිද්ධකලී ඔන්න ඔය ටිකයි. පහන මුල් කරගෙන යථාර්ථය දැක්කා. මේ කයේ ස්වභාවය දැක්කා. කය පහනක් වාගේ දැකලා අවසානයේදී පහනව මුල් කරගෙන රහතන් වහන්සේගේ ඉන්නන අරියතුන් වහන්සේගේ ජීවිතය අවසාන වෙන්නේ නැහැ දැක්කා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. පහනක් මුල් කරගෙන පාදල්ලා මුල්තර දකින් ආකාරයෙන් දැක්කහම ඔය විදිහම තමයි යථාර්ථය තේරුම් ගන්න.